අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තුව මේ ගුණදම් පිරු අභිමන් දැරු කෝටාබය නාමේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ මෙම ජනහමුව පැවැත්වුණේ මහනුවර මධ්‍යම වෙළඳපළ භූමියේදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්කමගේ, දිලුම් අමුණුගම, කෙහෙලිය රඹුක්වැල්ල, ලොහන් රත්වත්තේ යන මහත්වරුන් එය සංවිධාන කර තිබුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියා. එදා අපි යටිතල පහසුකම් මේ රටේ දියුණු කරා. කාපට් පාරවල්, අධිවේගී මාර්ග, ඒ වගේම වරායවල්, ගුවන් තොටුපළවල්, කොළඹ නගරය ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට අපි පත් කළා. ඒ වගේම මේ නහනුවර නගරය, ගාලු නගරය, කුරුණෑගල නගරය, යාපනය මේ නගර සංවර්ධනය කරන්නට අපි අරමුදල් හොයාගත්තා. අපි එදා ඒ ආරම්භ කරපු සංවර්ධන වැඩකටයුතු, එදා මහනුවර හදන්නට තිබුණු අධිවේගී මාර්ග, රත්නපුරයට හදන්න තිබුණු අධිවේගී මාර්ගය, මාතර සිට කම්බන්තොට දක්වා දික් කරන්නට තිබුණු අධිවේගී මාර්ගය, දුම්රිය මාර්ග, මේවා සියල්ලක්ම නතර කරා. අපිට එදා තෝරාගෙන හිටියා වැඩ කරන්න පුළුවන් කණ්ඩායම. අපි සුදුස්සන්ට තන දුන්න ඉඳ තමයි අපිට පුළුවන් උනේ විශාල සංවර්ධන ව්‍යාපාර ඇති කරන්න. අපි පැහැදිලි වැඩපිළිවෙලක් තමුන්නාන්සේලාට ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ ආර්ථිකය දියුණු කරන්නට ඕන තාක්ෂණය මුල් කරගෙන, ඒ වගේම අපි ආර්ථික පනගන්වල ව්‍යාපාරිකයන් දිරිගන්වනත් එක්කම තාක්ෂණ අංශයෙන්, වැවිලි කර්මාන්තයෙන්, කෘෂි කර්මාන්තයෙන්, සංචාරක අංශයෙන් ආර්ථිකය අපිට දියුණු කළා. විදේශ විනිමය ගෙනල්ලා රැකියාවන් බහුල කරන්නට පහසුවෙම පුළුවන්. එයට අවශ්‍ය හරි නායකත්වයක්, එයට අවශ්‍ය හරි දැක්මක්, එයට අවශ්‍ය වැඩ කරන්නට පුළුවන් කණ්ඩායමක්. අපි හැමදාමත් අභියෝග ජයගත්ත පිරිසක්. මා ගැන විශ්වාසය තියන්න මට බාර දුන්න හැම වගකීමක්ම මම 100%ක් ඉටු කළා තියෙනවා. ඒ වගේම මේ දෙන වගකීමත් මම සම්පූර්ණයෙන්ම ඉටු කරනවායි කියන ප්‍රතිඥාව දෙමුන්. මව්බිමට ජය වේවා.